できろ。ああ、まだ甘い。ඊයේ හරිනි. ඔව්වා හරි. මට වැඩක් බාර දුන්නොත් මකර කඩට ගිහිල්ලා හරියක ඉෂ්ට කරනවා. මෙන්න එකට දෙකක්ම ගිනව. හාමුදුරුවෝ ගෙම්බන් හේන් සැරි මෙව්ව මොනවද කියලා අහබලා ගත්තා. මොකද මං අපේ ශාස්ත්‍රය දන්නේ කෙක්ද? ඊට මොදිර කෝකද කියලා හොයාගන්න බෑ. එකක් වෙද පුතා මේක තමයි නිදම් වදුල හැබැයි මේ උඹ මේ ගැන කාටවත් කටේ කෙළඹිලා කියලා නොහැම නෙවෙයි උඹල ගැන විශ්වාසයෙන් මම මේක කළේ ආයි මං කාට කියන්නේ උඩ බලාගෙන කියලා ගහගන්නේ මං කිව්වත් වගේ මං උඹලට හොඳට සලකනවා තව ටික දෝකෙන් උඹටත් හතර මහා නිදානේ පහළ වෙනවා නැති බැරි අපටත් රන්මස්සක් දැක් හොඳටම නැද ඊරෑ නිලමෙට බඩේ රුජාවක් කියලා මැදමෙදුලට ඇඳක් දාගෙන නිදා ගන්නට ගියා කකරේ අමාරුවක් ඇතිනි කියලා කෝපිඩින් කිත්තුකුත් හදාගෙන මං බලන්ට යනකොට මනුස්සයා එතන නැහැ දැන් දවස් කීපයක්ම ඔය විදිහට කට්ටි පැනලා මගේ අතටම අහු වුණා. ඔබ නිලමගේ දකුණු අතනේ. ඔබ දන්නව ඇතිනේ රෑමත් දහන්නේ කොහෙද යන්නේ කියලා. අනේ මන් දන්නේ නැවෙනිකි. මං ඇඳුරට වැටුණාට පස්සේ අහස කඩා වැටුණාද දන්නේ නැහැ. තේරුමක් නැහැ. දීගිරේට බලලුත් සාක්කි කියනවනේ. ගමේ මිනිස්සු නිලම ගැන කියන කයි කතන්දර මම නොදන්නවා කියලා හිතන්න එපා. දැන් ඊයේ පෙරේද ගෑණියෙක් ආව දරුවෙකුත් අරගෙන. තව ගමේ ගෑනුන්ට උදව් කරනවා කියලාත් මම දන්නවා. දැන් මේ හැම දෙයක්ම දැනගෙන ඔබ කරබාගෙන හිටියාම හරිද? නෑ ඉතින් මේ ඔය ගම්මුන්ට උදව් කරන එක පුරාණ ඉඳන් මේ බලාවේ තියෙන චාරිත්‍රයක් නෙමෙයි. ගම්මුන්ට නෙමෙයි මං කියන්නේ ගෑනුන්ට මේ කියලා වෙනසක් නෑ මැනිකේ හතාසාර රුපිය ඇවිල්ලා නිලමගෙන් උදව් උපකාරයල්ලුවත් නිලමගේ පව හොස් ගාලපත් වෙන ඉතින් උදව් උපකාර කරනවා ඔකරය ආරේ ගුණ නෑරේ කියලා දිනවනේ ඒ කියන්නේ නිලමගේ අපොචිතෝයි හැරමිටි යන කාලේ ඉඳන් මේ ගොඩක් විදියට ඔය වටේ පිටේන්ට උදව් උපකාර කරලා යුතුකන් වල කොනවල් තම ඔය ඉතුරු වෙලා කරන්නේ. උඹලා නිලමෙට ඔය තරම් යුතුකම් ඉෂ්ට කරන්න තියෙනවා කියලා මං දන්නවනම් මම මේ වලව පස්පා ගන්නෙ. උඹ ගිහින් උඹේ නිලමෙට කියපන්. මන්නේ කලබල වෙන්න එපා. එක එක කයි කතන්දර ගියයි. බල්ලෝ බිරුවට ඉරහඳ පාත් වෙන්නේ නැහනේ අනිත් කාරණාව හොර හරකගේ කරේ බැඳ හොඳ හරකත් හොර හරක වෙනවයි ඒකනේ මට ඔය යන උපත කියන්නේ මම ඔබ දන්නේ එතකොට ඔය නැකත්‍රාලයව විශ්වාසද? පුරාණ දේවාල හොයාගන්න යන කතාව විතරයි අපි උන්දට කිව්වේ. නිදන් ගන්න කතාව පස්සේ. ඒ වෙනකොට උන්දේ අපේ පැත්තේට හැරිලා. විශ්වාසේ කඩ කළොත් ඔය නැකත්‍රාලයව බිල්ලට හරි දෙන්න වෙනවා. මේ
නැකත්‍රාල එක බොහොම යාප්පෙන් කටයුතු කරන්න වෙනවා. මිනිහව තරහ කරගෙන බෑ. මොකද මිනිහා නිලමගේ හැම කටයුත්තකටම යන්නේ නැන මිනිහා. මේ ළඟදි මගෙන් අහනවා මේ නිලම මේකට ඇඳගත්තේ නැත්තේ ඇයි කියලා. ඉතින් උඹ මොකද කිව්වේ? මං කිව්වා ඉස්තරලා දේව කාර්ය කරලා පස්සේ රාජකාරිය කරමු කියලා. දේවාලේ හදන්න යන වැඩේ නිලමෙට කියන්න වෙනවා. ඇත්ත දේවාලේ ගැන දන්නේ අපි තුන් හතර දෙනා විතරයිනේ. දැන් එතකොට ඔය පුස්කොළ පොත කාගාවක් තියෙන නැගතරාල්ල साथी नगा उदय खा को हंडन को मांग हित खाऊ रही नैक के नैति खेला इवना आंटी तुम माव बलांट खाऊ रू एंड खेला मांग हिता दंग अनेकोच्चर दयादर मतनाटी लंग पात के अंकेट मूनाल උඹයි මමයි එක බඩවල කඩන් ආපු අය නගෝ වෙච්චි මයි නගාට මොකක් හරි දුකක් කරදරයක් වෙනවා නම් ඒක මට දැනෙනවා මට වහන් කරන්න නැතුව කියහපන් උඹ හිතේ මොකක් හරි දුක් කරදරයක් තියෙනවද සුභේ මෙහෙ හිතරි දෙනවද අපේ අප්පෝ එහෙම හිතනකත් පව් අපේ අත්ත මාව බලා ගන්න පොඩි එකේ ගානට මයනගා අම්මයි අප්පච්චි ඔබගෙන දුකෙන් ඉන්නේ උඹලට තාම ධර්ම හල්ලෙත් නැති හින්දා අම්මා සුබේට දොස් කියනවා කරුණු කාරණා දැනගෙනත් ඔබට තාම සාන්ති කර්මයක්වත් කරේ නැහැ කියලා අනිත් කාරණාව සුබේගේ අප්පච්චි හොඳට කරුණු කාරණා කියලා දන්නවනේ මංගද සුබේ ආවම මේ ගැන හර දැනගන්නම්කො අයියන්ටි අපේත් එක්ක එකයි කතන්දර දුරන්ට යන්ටිපා අනික අපි බාරහාර වෙලා ඉන්නේ මං දීකෙවිත් දැන් ඇසල පොයවල් කියද්දි කියන්නේ එයාලට කියන්න ඔය දේවල් ගැන වැඩි හිතන්ට යන්ටිපා කියලා අයියන්ටි අද ඉන්නා නේද නෑ අද රැවෙන්ට කලින් යන්න ඕන එහෙනම් දවල්ට මොන හරි කාලමයක් අපේ අත්තත් තව ටිකකින් මේ පැත්තේ
नूर मुदलाली नूगने මේ තරම් උදහැනක්කෙම මෙහාට එන්න වරිඳන් ආව නම් එන්න බෑ ඊයේ රාත්‍රියේ මං ගතකොලේ අපේ අබරම් මුදලාලිගේ කඩේ අහහ ඔය තැන් තැන් වල නාව තින්නේ නරකද එකලාසයක් වෙලා මේ ගන්තුලානේම නැවතුණා නා ඈ ඔය වෙලෙහෙල දාමකට නුවරට ගිහිලෙන්න බැරිය කුඹුරු කෑල්ලක් එහෙම කරගෙන මේ ගමේම ඉන්න පුළුවන් නේව මගේ තමනාපයක් නැ මොකේ මේ ගන්තුලානේ දැන් හැමෝම මගේ නෑදෑය වගේනේ අනේද කියන්නේ මොදලාලි නියර බෙදුනම උදව් නොකරන එක නෑ නෙවෙයි කියනව නේව පන්දහසක් කල් තිබුණත් උඩ එල්ලා රම්බාජනේ නොවිදිද විදිනා ගොල්ලා රම්බාජනේ විදිද නොවිදිනා ගොල්ලා ගොල්ලා තේරුණා වදුළු පොටේ තියෙන හැටියට පරණ දේවල් නටබුන් හොයාගත්තොත් අපිට ඒක අහපව ගොඩනගන්න එතනෙම වස්තු කන්දරය හොයාගන්න පුළුවන් ඔය පුරාණ දේවල් ඉස්සරව බාර විඳලා තියෙන්නේ උරුවෙල ජනපදෙන් ආපු බ්‍රාහ්මණ පරම්පරාව ඇයි ඒගොල්ලෝ ඔතන ওই වස්තු කන්දර ඔක්කොම කැම්පස් කරලා ගිහින් තියෙනවා. අපිටත් ඕන කරන්නේ ඔය පුරාණ දේවාලය ආපහු තිබුණු හැටියට හදන්නනේ. එතකොට නැකත්රාලට පුළුවන් එතන බාරවෙන්න. ඔව් ඔව්. අන්තලේ දේවාලයක් නැති එකේ ඒකත් හොඳ වැඩක් තමයි. ඒ ගැන හිතලා තමයි මම මේ වැඩේට එක්කාසුන්නේ. මේ දැන් එතකොට නැකත්රාල අපි තව දෙතුන් දොහකින් ওই පුරාණ දේවාලේ හොයන්ට යමු. නෑ නෑ ඊට කලින් විහාරයට ගිහිල්ලා බුදුහාමුදුරන්ට මලින් දුමින් බතින් බුලතින් පූජාවක් තියන්න ඕන. ඊට පස්සේ තමයි බාරහර වෙන්න ඕන. ඒකට ඉතින් මන්නාවට කමක් නෑ. මං දේව පූජාව කරන්න. උඹලා බුද්ධ පූජාව තියපල්. මේ එතකොට නැකත්‍රාල ඔය වදුළු පොතේ හැටියට නිදන් වස්තු වල මොනවද තියෙන්නේ ආ නිදන් වස්තු වල රන් කාසි පුරවපු මුට්ටි දෙවියන්ගේ රන් ආභරණ ඝන රත්තරන් පිළිම වහන්සේලා මුතුමැණික් ඇද්දල අන්නේ වගේ දේවල් තියෙන්නේ හරි හරි මං අද හිටම බුද්ධ පූජාව තියන්න අපි අද හිටම ගමන පිටත් වෙමු ආ ඒක හොඳා හොඳා සෑහෙන දුරක් ආවා නැකත්‍රාලි මොකක්ක තෝඩුවාවක් නැද්ද පේන්න කට 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 මේක දේවඩවියක් කට පරිස්සම් කරගත්තේ නැත්නම් ආපහු යනවා බොරු ඔය ඈ මොකක්ද ඒ සද්දේ අලි ඈ වල්ලලි මන් දන්න විදිහට නම් මේ කැලේ අලි ඉන්න විදිහක් නැහැ එක එක අවතාරම හැවෙන්න පුළුවන් බාධාවට එව මම බලා ගන්න. දේව කරුණාවෙන් දැන් අඩිය ඉස්සරහට තියමු. ඈ? ඕන් මර වර කනස් කුච්. හ්ම්.
ඔවුන් රන් හිතනෝ දින දෙයෝ ගෙටම ගෙනත් දෙනවා වගේ අපටත් ඉල්ලමක් පෑදෙන්න අයියා ඈ අපිට මොන ඉල්ලම් පල්ලම් දෙන හුඟුනේ ඕකනේ ඉතින් කියන්නේ බලගේ අඩ වැඩි ආවනේ වකුණු නොකිය ඉඳයි තිබ්බ හරි හරි කියා පල්ලක බලන්න බලා දන්නවනේව නුවර මුදලාලිය මොකද මම නොදෙන මුදලාලිට ඔබ ගැන හිතක් පහළ වෙලා අනේ නිකම් පලයන් කොල්ලිටන්න කරන හුගුනේ ඕකනේ ඉතින් මා විශ්වාස කරපන් මෙතන ඇති කෝලිටමක් නැහැ මුදලාලිට හිතිලා තියෙනවා මේ ගන්තුලානේම බින්නයක් කරගෙන ඉන්න ඉතින් මගෙන් ඇහුවා හොඳ ගති ගුණ දෙන ස්ත්‍රියක් එහෙම ඉන්නවද කියලා ඉතින් මං ඇහුවා එහෙම හිත ගියේ කවුරු හරි ඉන්නවද කියලා ඕන් එතකොට කියා අපි උඹ ගැන මොනවද නුහුගුනේ උඹ මේ කියන විලිපලි නැති කතා මේ රංගෙත බමනාපණන් කියපන් මම මුදලාලිව ගෙදෙට් එක කරගෙන එන්න මට බෑ ඔය පිටගම් කාරොත් එක දීගතල ගිහින් නවනින් ගිරා විඳින්න තනි පංගලෙම ඉන්නව දාහෙන් සම්පතයි මේ හපක් මේ හපක් කවුද කිව්වේ උඹට දීගතල යන්න කියලා බබුරු ආලවන්ත කමක් පාගෙන හිටපන් එච්චරයි ඒ මොන නෙයියාඩ මද්ද රංගේත ඔබ දන්නවනේව නුවර මුදලායිට උඹ හැටියට කාසිය භාගේ තියෙනවා උඹ එහෙම් මෙහෙන් ඉංගියා බිගියා පානකොට තෑගි භෝග වැහි වහි බං මේ වාසනාවට පයින් ගහන්න නම් එපා කොකොයිද මේ ගැන දන්නේ අපි තුන්දෙනා විතරයි නේව මං යනවා මේ ගන්තුලාන්ට මඩ බෙර ගහන ඕක කියන්නේ බොරු ආලවන්ත කමප්පාගෙන ඉන්න එකයි මොකද කියන්නේ නුහු ගුණේගේ කැමැත්ත අල්ල පනල්ලේ කවුරු හරි මේ පොත් ගොල්ට එහෙම රින්ගුවද